උගන්වනකොට අපිට නොයෙකුත් අත්දැකීම් ලැබෙනවා. දවසක් ළමයෙක් මගෙන් දුවගෙන ඇවිල්ලා අහනවා සර් බඹරකන්ද දියඇල්ල අයිති වෙන ගඟ මොකක්ද කියලා. මට හොඳට මතක තිබුණා ඒක ලංකාවේ උසම දියඇල්ලනේ. ඉතින් ඒ නිසා මම කිව්වා ඒක අයිති වෙන වලවේ ගඟට කියලා. ඊළඟට මගෙන් අහනවා ලක්ෂපාණ දියඇල්ල අයිති වෙන්නේ මොකටද කියලා. ඒකත් මං කිව්වා. ඒ සැරේ මගෙන් අහනවා දුම්හිඳ ඇබර්ඩීන් රාවණෙල් මෙහෙම අහගෙන යන්න පටන් ගත්තාම බලනකොට මේ දරුවට තියෙන දියඇලි පටන් ගන්න ගංගා ටික ඉස්සරහින් ලියන්න දීලා තිබුණා. මම කල්පනා කරා මං ඉල්ලගත්තේ ගංග බල් ටික. ඒ දියඇලි ටික ඉල්ලගත්තේ ලිස්ට් එක. ඉල්ලගෙන ඒ දියඇලි පටන් ගන්න ගංගා ටික සොයාගෙන මට මතක තියාගන්න පුංචි කවියක් නිර්මාණය කරන. ඒකේ මහවැලි ගඟෙන් පටන්ගෙන තියෙන ගංගා සහ ඒ ගඟත් එක්ක දියඇල්ලේ නම කියවෙනවා. අහගන්න. මෙතෙන්දි ගායනය ගැන නම් එච්චර හිතන්න එපා. ඔගොල්ලෝ බලන්න මතක තියාගන්න මේ ගායනය උපයෝගී කරගන්න. කවියක් නේ මතක හිටියේ. කුරුඳු රම්බොඩ දෙවොන් දුන්නින්ද මානවැල්ලද දිය ඇලි එල්ජින්ද අර අරන් නෙනවා ගලා බසිමින් මහවැලි වලවේ ගඟේ ඇති උසම ඇල්ලත් බඹර කන්දෙන් හැලි හැලි දියලු මත් රාවනා ඇල්ලත් හදයි බිහිසුණු දිය සුලි. එතකොට එතන තියෙන ගඟත් එක්ක කියවුනාට අවසාන පදේ කියවුන එක කියවුන්නේ නැහැ. දියලුමත් රාවණා ඇල්ලත් හදයි බිහිසුණු දියසුලි. දියලුමයි රාවණා ඇල්ලයි තියෙන්නේ කිරිඳුවේ. ඒක නිසා ඒක අමුතර මතක තියාගන්න. ඊළඟට ලක්ෂපාන ඇබඩීන් කැලණි ගඟෙන් එනවා කුරුඳු ඇල්ල කළු ගංගා කොමලිට හිමි වෙනවා. මේවා බලන්නට දෙස් හා විදෙස් පිරිස එනවා. ජලවිදුලිය නිපදවන්න මේවා උදව් දෙනවා. ඔන්න දියලි සහ ගංගා. ඊට පස්සේ මේක ඕගොල්ලන්ට පුළුවන් අපේ සිසු දරුවන්ට පුළුවන් ලියාගත්තා නම් මතක තියාගන්න. ලියා ගන්න ඕන නිසා මම ඒක වයිට් බෝඩ් එකේ දාන්න. බලාගෙන ලියාගන්න. ඔන්න කවිය තියෙනවා දැන් ලියා ගන්න පුළුවන්. කවිය ඉතින් මං කිව් විදිහටම ඒ තාලෙටම කිව්වේ නැතුණාට කමක් නැහැ. ඔබට කැමති තාලයකට මේක කියවන්න. දියලුමයි රාවණා ඇල්ලටයි යටින් මම අන්න කිරිඳි ඔයත් එකතු කරලා තියෙන. ඒක බලාගෙන ඔගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න.